කියන්න දෙයක් තියෙනවද? දරුණු පරාජය ගැන මේ මොකද හිතෙන්නේ? පරාජයක් කියලා නම් දැනෙන්නේ නැහැ. ඔක තමයි දේශපාලනයේ தত্ত্বය. කෙසේ වෙතත් අලුතෙන් පත්වෙච්ච නමවන විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්මයාට අපි හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා. මම නම් ඡන්දෙ දුන්නේ නැහැ. මගේ ඡන්දෙ දුන්නේ මන්නා මලරාජපක්ෂ මහත්මයාට. ඒ වගේම මම විශ්වාස කරනවා මගේ පෞද්ගලික දේ අනුව නාමල් රාජපක්ෂ මහත්මයා මේ රටේ ජනාධිපති වුණා නම් තරුණයෙක් විදියට අපි විශ්වාස කරනවා මේ රට ඉස්සරහට යනවා කියලා. හැබැයි කෙසේ වෙතත් ව්‍යවස්ථාවට අනුව වර්තමාන ජනාධිපතිවරයා බහුතර මතයෙන් පත්වෙච්ච පුජ්‍යලේ අනුර කුමාර දිසානායක මහත්මයා එතුමාගේ හොඳ වැඩවල රට වෙනුවෙන් ගන්න රටේ ජනතාව වෙනුවෙන් ගන්න හොඳ වැඩවලට සියල්ලටම අපි බොහොම ධනාත්මකව පිළිතුරු ලබා දෙනවා සහ අපි අයට උදව් කරනවා. අපි බලාගෙන ඉන්න අනුර කුමාර මහත්මයා කොහොමද ඉස්සරහදී වැඩ කරන්නේ කියලා. පොරොන්දු ගොන්නක් එක්ක ආපු ජනාධිපතිවරයෙක් රටේ බහුතර ජනතාවක් ඡන්දෙ දීපු අය සහ නොදීපු අය අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සෑහෙන යමක් කරාවි කියලා විශ්වාසයෙන් බලාගෙන ඉන්නවා. අපිත් ඒ தත්ත්වේ බලාගෙන ඉන්නවා. මොකද අපි කවුරුත් කැමති රට හැදෙනවට. රටේ වරායවල් ගුවන් දුරු පොළවල් හැදිලා පාරවල් පද්ධතිය හැදිලා ආර්ථික සමාජයේ දේශපාලන පසුබිම් වෙනස් වෙනවට අකමැති මිනිස්සු නෙවෙයි අපි, කැමති මිනිස්සු. අපේ රට සිංගප්පූරුවක් මැලේසියාවක් යුරෝපයක් වෙනවට කැමති මිනිස්සු තමයි අපි. අපි ඒ මත තමයි දේශපාලනය කරන්නේ. හැබැයි අපේ දේශපාලනයේදී අපේ රටේ තියෙන ආර්ථික தත්ත්වය, සමාජ தත්ත්වය, දේශපාලන தත්ත්වය සියල්ලත් එක්ක යනවා මිසක් එකපාරට පස්පිඩල්ල කපලා අනිත් පැත්ත හරවන වගේ මේ රට හරවන්න පුළුවන් කියන විශ්වාසය අපි නෑ එකපාරට. නමුත් ඒක කරන්නම් කියලා තමයි අනුර කුමාර දිසානායක මහත්මයා ඇවිල්ලා තියෙන්නේ. නිසා අපි කෙසේ වෙතත් හොඳ දේවල් ගැන බලාගෙන ඉන්නේ. වගේම තමයි අපි ශ්‍රී ලංකා භූමියේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවතුල අපි දේශපාලනය කරා. අපි නවත්තලා නෑ. ලක්ෂ 3000ක් තරම් අඩු ඡන්ද ප්‍රමාණයක් අපිට වැටුණත් ලක්ෂ 35ක් එළිය ඡන්ද පාවිච්චි කළා නෑ. අනුර කුමාර දිසානායක මහත්මයා 142ක් ඡන්ද දෙනකොට 52ක් විරුද්ධව ඡන්දි දීලා තියෙන නිසා මේක අපහැදිලි දේශපාලන වාතාවරණයක්. ඒ අපහැදිලි දේශපාලන වාතාවරණය තුළ ලක්ෂ 3000 හොඳටම ප්‍රමාණවත් නැවත මේ භූමිය අපිට දේශපාලනය කරන නිසා මේ නෙළුම් මාවත කාර්යාලය හැම වෙලාවෙම ඇරලා තියෙනවා. මේක දේශපාලන සඳහා සූදානම් වෙනවා. අදරෑ හෝ හෙටරෑ පාර්ලිමේන්තු විසුරුව හැරියොත් අපි අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු මෙතිවරණ සඳහා මුහුණ දෙනවා වගේ මන්ත්‍රීවරු ගණනාවක් අපි පාර්ලිමේන්තුට ගේන්න වැඩසටහන කරනවා. ඒ තුළ එන මන්ත්‍රීවරු සංඛ්‍යාවත් එක්ක අපි අනිවාර්යයෙන්ම බිමේ දේශපාලනය කරන අපි ඊළඟ අවුරුදු 5 වෙනුවෙන් අපි නායකයෙක් හදනවා. අනිවාර්යයෙන්ම මේ රටේ වැඩි කල් යන්න කලින් නාමල් රාජපක්ෂ මේ රටේ ජනාධිපති කරවීම සඳහා අවශ්‍ය මූලික කටයුතු ටික අපි කරගෙන යනවා. මේ කියන්නේ ගමත් ඔබතුමාලා ප්‍රතික්ෂේප කරලා තියෙන මොහොතක කොහොමද ඔය වගේ විශ්වාසයක් තියන්නේ? ඔව් ඉතින් හැම පක්ෂයකම ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් ඉන්නවා. කැමති කණ්ඩායම් ඉන්නවා. අපි 69 ලක්ෂයක් ගත්ත කණ්ඩායම තමයි 350,000 අපි වැටිලා තියෙන්නේ. අන්තිම මැතිවරණ කරත් අපි 68 ලක්ෂයක් ගත්ත කණ්ඩායම තමයි ලක්ෂ 3000කට වැටලා තියෙන්නේ. එතකොට අපි ඒකේ හේතු හොයන්න ඕන. ඒ හේතු හොයනකොට අපිට ප්‍රධාන වශයෙන් පේන්නේ මෙතන පැහැදිලිව මේ ඡන්දෙදී මිනිස්සු වෛරයක් පිරිමැහුවා කියලා අපිට පේනවා. මේ හොරා 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 කියලා කිව්වා. ඊට පස්සේ BMW එකේ යනවට විරුද්ධ වුණා. බෙන්ස් එකේ යනවට විරුද්ධ වුණා. ආරක්ෂකව දාගෙන ඉන්නවට විරුද්ධ වුණා. ඒ කියන ඒ සරල කාරණා මිනිස්සුන්ගේ හදවතට කාවැදුණා. සන්ලයිට් කැටේ රුපියල් 35ට තිබුණ එක 150ට යනකොට මිනිස්සු හිතුවා අපි හොරා දේශපාලඥයා හොරා කාපු නිසා තමයි සන්ලයිට් කැටේ 150ට ගියේ කියලා. රුපියල් 10ට තිබුණ අභ්‍යාසපත රුපියල් 100 වෙනකොට හිතුවා දේශපාලඥයා හොරා කාපු නිසා. ඇත්ත කතාව ඒක නෙමෙයි. ඒ නිසා ඒක වැඩිපුරම වපුරපු කණ්ඩායම තමයි ජනතා විමුක්ති පෙරමුණ කණ්ඩායම. දෛවෝපගත සිදුවීම කියන්නේ අද සම්පූර්ණ රට ලැබිලා තියෙන එහෙම ප්‍රචාරයකම ජනතා විමුක්ති පෙරමුණට. දැන් අපිත් බලාපොරොත්තු වෙන ජනතා විමුක්ති පෙරමුණේ නායකයාගෙන් 150ට කියපු සන්ලයිට් කැටේ 50ට දෙයි කියලා අපි හිතනවා. දැන් රුපියල් 10ට තිබුණු අභ්‍යාසපත රුපියල් 120ට කියපු එක දැන් 10ට මටත් හොඳයි, මටත් දරුවෝ දෙන්නෙක් ඉන්නවා. පිටමිල රුපියල් 300ක් දීපු පිට පැකට් එක රුපියල් 1200 වෙච්ච එක රුපියල් 300ට ගන්න අපි කැමති. රුපියල් 120ට තෙල් ගහපු එක රුපියල් 350ට කියපු එක 120ට තෙල් ගහන්න අපි කැමති. නිසා කවුද අකමැති? ඒ බහුතර බලාපොරොත්තු ඇතුව මිසක් අනුර කුමාර දිසානායක මහත්මයාට වෙනදා ඡන්ද දෙන්න හේතුවක් තිබුණේ නැහැ. ඒ නිසා සමස්ත ජනතාවගේ සිතුම් පැතුම් එලෙසම ඉටු කරන නායකයා බවට අනුර කුමාර දිසානායක පත් වේවි කියන විශ්වාසය අපි ඉන්නවා. එයාට ඒක කරන්න බෑ කියලා හිතුනොත් තැනදී නැවතත් මහින්ද චින්තනය තමයි විශ්වාස කරන්නේ. වරායවල් හැදෙන්න ඕන, ගුවන් තොට පොළවල් හැදෙන්න ඕන, ගමේ පාර හැදෙන්න ඕන, සිරිපාල මාමගේ දුවට රැකියාව ලැබෙන්න ඕන, ගුරුවරයාගේ ට්‍රාන්ස්ෆර් එකේ දේශපාලඥ මැදිහත් වෙලා උදව් කරන්න ඕන, කතා කරන්න ඕන, රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රය ස්ථාවර කරගන්න ඕන, අලුත් සිස්ටම් එන්න ඕන. මේ සියල්ල රටේ විය යුතුයි.
අනුකුමාර දිසානායක මහත්තයට යම් වෙලාවක බෑ කියලා හිතුණොත් එතෙන් සිට නාමල් රාජපක්ෂ සූදානම් ඒ බැටින්ග් කරගන්නේ ඒ වෙනුවෙන් තිසුකුට්ටිය ආරච්චිගේ කට අද වගේ මෙදා වගේ මදත් හෙටත් නාමල් රාජපක්ෂ ජනාධිපති වෙනකන් මේ කට ඇරෙනවා මට විශ්වාසයි කවුරු ජනාධිපති වුණත් නාමල් රාජපක්ෂ ජනාධිපති වෙච්ච දවසට තමයි මහින්ද රාජපක්ෂ නතර කරපු සංවර්ධනේ මේ රටේ ගේන්න පුළුවන් ඒ සංවර්ධනේ නැතුව ඩොලර් වෙන මාර්ග පහයි එකක් තමයි සංචාරක ව්‍යාපාරයේ ඒ සංවර්ධන තු දිනු කරන්න බෑ අනිත් එක තමයි අපනයන දිනු කරන්න පුළුවන් කමක් නැහැ විදේශීය ප්‍රේෂණ ණය ආධාර ඔය පහ විතර ඩොලර් එන්න තියෙන ඔය පහම කලමනාකරණය කරන්න පුළුවන් මහින්ද චින්තන වැඩපිළිවෙලත් එක්ක විතරයි ඊට වඩා වෙනස් වැඩපිළිවෙලක් ඇවිල්ලා හොඳට කරනවා නම් අපි හදවතින්ම දේශපාලන පැත්තකට දාලා රට හොඳට යනවා නම් අනුකුමල් සානායක මහත්තයාට කොන්දේසි විරහිතව අපි උදව් කරන එක හොඳයිද නරකයිද කියන තාම කාලේ වැඩි අපි බලාගෙන ඉන්නවා දැන් මේ ජනතාව කියයි මේ මෙච්චර පරාජය වෙලා ඔබතුමාගේ කටනම් ඇහිලා නැහැ කියලා. ඇයි මගේ කට වහන්නේ? මම මේ ශ්‍රී ලංකා භූමියේ 2 කෝටි 20 ලක්ෂය අතරේ දේශපාලනය කරන තරුණෙක්, ව්‍යාපාරිකයෙක්, ව්‍යවසායකයෙක්, කාගෙන්ම රුපියල කම්බ කරන් ජීවත් වෙන පුජ්‍යලයක් නෙවෙයි. ස්වාධීන මතයක් තියෙනවා. පොට්ටුවේ ඡන්ද එකටද වැටෙන්නේ? ඒක ඡන්ද තිස්සකුට්ටිය ආරච්චි කියලා නාමල් රාජපක්ෂ වෙනුවෙන් දේශපාලනය කරේ. ස්ථිරයි. ඒ වගේම මතක තියාගන්න ඕන. වැඩි කල් යන කලින් නාමල් රාජපක්ෂ මෙලට ජනාධිපති පුතුවට ගේනවා අපි. දැන් මේ නිර්මාතෘවරයා රටේ නැති වෙලාවක දාලා ගිහිලා නේද පක්ෂේ? නෑ ඒක සාමාන්‍ය දෙයක්. බෙසිල් රාජපක්ෂ මහත්මේ රටේ යනවා. රටේ යනකොටත් අපේ රටේ නිවුස් එකක්. රටට එනකොටත් ඒක නිවුස් එකක්. ඒක නිවුස් එකක් විතරයි. බෙසිල් රාජපක්ෂ මහත්මයා අපිත් එක්ක බොහොම ශක්තිමත්. ඒකෙන් පරාජය වෙනවා කියලා දැනගෙන නෙවෙයිද රට පැන්නේ? ඒත් මං දන්න විදිහට හම්බන්තොට දිස්ත්‍රික්කයේ මහින්ද රාජපක්ෂ මහත්මයා පාර්ලිමේන්තු ඉල්ලන ඡන්දවල මං කීපයක ඉඳලා තියෙනවා. හැමදාම ඡන්දෙට කලින් දවසේ බෙසිල් රාජපක්ෂ මහත්මයා රටින් ගිහිල්ලා තියෙනවා. චන්දි වෙරලා ටික දවසකින් ආපහු ලංකාවට එනවා. ලංකාවට එනවයි කියන්නේ බෙසිල් රාජපක්ෂ ටිකක් දරුණු සීන් එකක්. ඒ නිසා මේ දරුණු සීන් එක හිටානිද්ද මේයිද? ඒක මාසික නේද කියලා මම දන්නේ නැහැ. කෙසේ වෙතත් දැන් රටම හොයන්නේ බෙසිල් රාජපක්ෂ. ඒක නේද මම බයට නෙමෙයිද ගියේ? ඇයි බෙසිල් රාජපක්ෂ බය වෙන්නේ මං අහන්නේ. මට තේරෙන්නේ නැහැ මේ බය කියන්නේ. සතියකින් විතර යන තිබ්බනේ. නේද ඒක එයාගේ තීරණයක් නේ. බෙසිල් රාජපක්ෂ මැතිතුමාට හිතුණා නම් මැතිවරණයට කලින් දවසේ යන්නේ තුමා ගියා. අපිට ප්‍රශ්නයක් නැහැ. චන්දෙන් පස්සේ යන්නේ තුරු නම් අපිට ඒක ප්‍රශ්නෙකුත් නැහැ. අපි දේශපාලනය කරනවා. අපේ පක්ෂ නිර්මාතෘ බෙසිල් රාජපක්ෂ දැන් පක්ෂේ නායකත්වයේ ශක්තිය දෙන්නේ තරුණ නායකයෙක් වැඩපිළිවෙල බොහොම සක්‍රීය ඉස්සරහට යනවා. ධන්සදී. asianmirror.lk